ජංගම දුරකථන. එහෙමත් නැත්නම් මොබයිල් ෆෝන් කියන්නේ අද වෙනකොට හැමෝටම නැතුවම බැරි දෙයක්. ඒ වගේම තමයි ජංගම දුරකථන අතේ නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. ඔයාලා හැමෝටම කැමති ඇති අලුත් අලුත් විදිහේ ලස්සන ජංගම දුරකථන භාවිත කරන්න. එහෙමත් නැත්නම් අලුත් අලුත් විදිහේ ෆන්ක්ෂන්ස් තියෙන දුරකථන භාවිත කරන්න. හැබැයි මම අද ඔයාලට කියන්නේ මේ වගේ ෆන්ක්ෂන්ස් තියෙන ෆෝන් ගන්න නෙමෙයි. ඔයාලට එදා මෙදා තුර කවදාවත් සල්ලි දීලා ගන්න බැරි මෙතෙක් බිහි වෙච්ච ලෝකයේ මිල අධිකම ජංගම දුරකථන ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න ඕනි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, ඒ වගේම තවගණයට ධර්ම බෙදා ගන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලා තාමත් අපේ විශම ලෝකේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. එහෙනම් අපි යන් වීඩියෝ එක පැත්තට. අංක 10 Virtue Signature Cobra 2016 වසරේ ප්‍රංශයේ සරණාබරණ ආයතන කරන බුෂෙන්රෝ සමාගම සහ Virtue නම් ජංගම දුරකථන සමාගම එකතු වෙලා තමයි මේ දුරකථනය නිපදවලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දුරකථන 8ක් පමණක් නිපදවු මේ ෆෝන් එක ටච් ස්ක්‍රීන් ෆෝන් නෑ නන් නෙමෙයි. ඇත්තටම මේක කීපෑඩ් ෆෝන් එකක්. රත්තරන් තහඩු වලින් මේ ජංගම දුරකථනයේ මැද සහ ලාංඡනය නිපදවා තියෙන අතර මේ ෆෝන් එක වටේට යන සර්පයාගේ ලාංඡනය වටේට මැණික් කැට 439ක් අල්ලලා තිනවා. ඒ වගේම තමයි මේ සර්පයාගේ ඇස් දෙකට කොළ මැණික් දෙකක් අල්ලලා තිනවා. ඇත්තට මේ ජංගම දුරකථනයේ වටිනාකම ඇමරිකන් ඩොලර් 3,10,000ක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 9 Gold Wish Revolution ස්විස්රලන්තයේ ඔරලෝසු සමාවක් වන ගෝල්ඩ් විෂ් ආයතන විසින් 2016 අවුරුද්ද තමයි මේ ෆෝන් එක නිපදවලා තියෙන්නේ. ඇත්තටම මේකත් කලින් කෝ ෆෝන් එක වගේම ටච් ස්ක්‍රීන් නෙමෙයි. කී ෆෝන් නක්. එහෙම නැත්නම් බටන් තියෙන ජංගම දුරකථන තමයි මේක. ඇත්තටම මේ ෆෝන් එකේ බඳ සැකසීම සඳහා මිල අධික කිඹුල් සමෙන් නිපදවූ ලෙදර් එකක්, ඒ වගේම ප්ලැටිනම්, රෝස රත්තරන් හා දියමන්ති යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක. එහෙමත් නැත්නම් තිරය සෑදීම සඳහා සෆායා නම් සීරීම් සිදු නොවන වීදුරුවක් භාවිත කරලා තියෙනවා. මේ දුරකථනයේ විශේෂත්වය තමයි මේ දුරකථනයේ පල්ලැහෙන් විශේෂිත වූ ඇනලොග් ඔරලෝසුවක් සවි කළා තිබීම. ඇත්තටම මේ වගේ දුරකථන 30ක් පමණ මේ සමාගම විසින් නිපදවලා තියෙන්නේ. මේ දුරකථනයේ වටිනාකම ඇමරිකන් ඩොලර් 488,000ක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 8 Grasso Las Vegas Jackpot Grasso නම් දුරකථන සමාගම විසින් තමයි මේ ෆෝන් එක නිපදවලා තියෙන්නේ. ඇත්තනම් මේ ෆෝන් එකේ නමේ තේරුම තමයි Las Vegas වල ජැක්පොට් එක දිනුවොත් ගන්න පුළුවන් දුරකථනය කියන නම. ඒ කියන්නේ ඒ තරමට මිල අධිකයි කියන එක තමයි මේකේ තේරුම. මේ ෆෝනත් මං කලින්කෝ ෆෝන් වගේම බටන් එහෙම නැත්නම් කී ෆෝන් එකක් විදිහට තමයි සැලකෙන්නේ. ඇත්තටම මේ ෆෝන් එකේ වටේ ෆ්‍රේම් එක නිපදවලා තියෙන කැරට් 24 රත්තරන් වලින් සහ දියමන්ති වලින්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ බොත්තම් සහ බඳ කොටස හදලා තියෙන අවුරුදු 200ක් විතර පරණ ඇෆ්‍රිකන් බ්ලැක් වුඩ් කියන ගස් වලින් පදම් කරපු ලී වලින්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් මං කලින් කිව්වා වගේම සීරීම් සිදු නොවන සෆාය කියන වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ඇත්තටම මේ ෆෝන් එකේ මිල ඇමරිකන් ඩොලර් මිලියනයක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 7 Gold Wish Lamillion 2006 වසරේදී Gold Wish සමාගම විසින් නිපදවූ මෙම දුරකථනය එවකට එම සමාගමේ මිල අධිකම දුරකථනය විදිහට හැඳින්වෙනවා. මෙහි බඳ ප්ලැටිනම් වලින් නිපදවා තියෙන වගේම බොත්තම් කැරට් 17 රත්තරන් වලින් තමයි හදලා තියෙන්නේ. ඇතන මේ ෆෝන් එකේ එවකට මිල දෙවෙනියට මිල අධිකම දියමන්ති වලින් දියමන්ති 120ක් අදලා තියෙ කියලා කිව්වා. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න ඕනි 2006 වසරේදී මේ දුරකථනයේ ගිනස් වාර්තාපොතට ඇතුළත් වෙලා තියෙන ලෝකයේ මිල අධිකම දුරකථනයේ විදිහට. ඉතින් මේ ෆෝන් එකේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියනයක් කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 6 Diamond Crypto Smartphone 2006 වසරේදීම නිකුත් වූ මෙම දුරකථනයේ අනිත් ෆෝන්ස් වලට වඩා වෙනස්ම විදිහේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙන දුරකථනයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. පීටර් ඇලොයිස් නම් ප්‍රසිද්ධ දියමන්ති කඩේපු විසින් විශේෂයෙන්ම උපදාපු නිල් දියමන්ති 10ක් වගේම දියමන්ති 50ක් මේ දුරකථනයේ ඔබවා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ දුරකථනයේ බඳේ දෙපස මැකාසර් වර්ගයේ කළුවර ලීයකින් තමයි සාදලා තියෙන්නේ. බොත්තම් රෝස රත්තරන් වලින් තමයි නිපදවලා තියෙන්නේ. ඇත්තට මේ දුරකථනයේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් වෙනවා කියලා තමයි කියන්නේ. අංක 5 iPhone 3G Kin Bun 2007 වසරේදී මුලින්ම iPhone එකක් නිකුත් වුණත් ඇත්තට මේ ෆෝන් එක තරම් ජනප්‍රිය වුණේ නැහැ. 2009 දී iPhone 3G Kin නිකුත් වීමත් සමග තමයි iPhone වර්ගය ජනප්‍රිය වෙන පටන් ගත්තේ. ඇත්තට මේක පෙර කී ෆෝන් වගේ නෙමෙයි, මේක ටච් ස්ක්‍රීන් ෆෝන් එකක්. මේ දුරකථනයේ වටේ ධාරය කැරට් 18 රත්තරන් වලින් හදලා තිනා වගේම ඒ වටේ ධාරය වටේදම දියමන්ති 138ක් සවි කළා තිනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි කැරට් 6.6ක විශාල දියමන්තියක් මේකේ හෝම් බටන් එක. එහෙම නැත්නම් මැද තියෙන බටන් එක විදිහට සවි කළා තිනවා. ඇත්තට මේ ෆෝන් එකේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් වෙනවා තමයි සඳහන් වෙන්නේ. අංක 4 Gold Striker iPhone 3G Supreme. මම කලින් කිව්ව ෆෝන්ත් එක්කම iPhone වර්ගයේ ලෝකේ පුරා ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක්කම තමයි 2010 වසරේදී මේ දුරකථනය නිපදවලා යන්න පටන් ගත්තේ. ස්ටුවර්ට් හියුබ්ස් නම් රන්කඩුවක ඉස්සර මේ ෆෝන් එකේ පිටකවරේ සාදලා තින්නේ. ඇත්තටම ග්‍රෑම් 271ක බර කැරට් 22 රත්තරන් වලින් තමයි පිටකවරේ සාදලා තියෙන්නේ.
ඉදිරිපස ධාරයට දියමන්ති 136ක්. ඒ වගේම පිටපස ඇපල් ලෝගෝ එකට දියමන්ති 53ක් අල්ලලා තමයි මේ ෆෝන් එක සාදා තියෙන්නේ. ඒ වගේම තමයි මම කලින් කෝ ෆෝන් එක වගේ මේ ෆෝන් එකෙත් මැද හෝම් බටන් එකට කැරට් 7.1ක්. ඒ කියන්නේ කලින් ෆෝන් එකට වඩා ටිකක් විශාල දියමන්තියක් ඔබවලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන් 3.2ක් වෙනවා. අංක 3. ස්ටුවර්ට් හියුබ්ස් iPhone 4 Diamond Rose. මම ඔයාලට කලින් කිව්ව ෆෝන් එකේදී ඔයාලට මතකද මම රන් කරුවෙගේ නම කිව්වා ස්ටුවර්ට් හියුබ්ස් කියලා. අන්නේ රන් කරුවගේ නම යොදාගෙන වෙන්න පොල්ට නිකුත් කරපු දුරකථනය තමයි මේ දුරකථනය. ඉතින් ඇත්තටම මේ දුරකථනයේ වටේට දියමන්ති 500ක් අල්ලලා තිනවා. ඒ වගේම ඇපල් ලෝගෝ එක කලින් දුරකථනයේ වගේම දියමන්ති 53ක් යොදා තමයි හදලා තින්නේ. හැබැයි පොඩි වෙනසක් කරලා තිනවා මේ දුරකථනයේ හෝම් බටන් එකට කලින් ෆෝන් එකට වඩා ටිකක් වැඩි විශාලත්වයෙන් යුත් දියමන්තියක් අල්ලලා තිනවා. ඒ කියන්නේ කැරට් 7.4ක් තරම් විශාල දියමන්තියක් අල්ලලා තමයි මේ දුරකථනයේ හෝම් බටන් එක හදලා තින්නේ. ඉතින් මේ දුරකථනයේ වටිනාකම වෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 8ක්. අංක 2. ස්ටුවර්ට් හියුබ්ස් iPhone 4G Elite Gold. 2011 වසරේදී නිකුත් වූ මෙම දුරකථනයේ පිටුපස සහ ලෝගෝ එකේ ධාරය කැරට් 24 රත්තරන් වලින් තමයි සාදලා තියෙන්නේ. ඉතින් කලින් දුරකථනයේ වගේම මේ දුරකථනයේ ධාරයට දියමන්ති 500ක් වගේම ලෝගෝ එකට දියමන්ති 53ක් ඔබවලා කියලා තියෙනවා සඳහන් කරනවා. නමුත් කලින්ට වඩා විශාල, ඒ කියන්නේ හෝම් බටන් එකට කලින් දුරකථනයට වඩා විශාල දියමන්තියක් මේ දුරකථනයේ අල්ලලා තිනවා. ඒක තමයි මේ දුරකථනයේ කරලා තියෙන වෙනස. ඉතින් මේ දුරකථනයේ කැරට් 8.6ක විශාල දියමන්තියක් අල්ලලා තමයි හෝම් බටන් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ දුරකථනය ගැන ඔයාලට තවත් පුංචි විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ දුරකථනයේ පෙට්ටිය ගැන. මේ දුරකථනයත් එක්ක ඔයාලට හම්බ වෙනවා T-Rex ඩයිනෝසරයෙක්ගේ පොසිලයකින් හදපු පොසිලයකින් වගේම වර්ණවත් මැණික් අලු ප්ලැටිනම් බොක්ස් එකක් තමයි ඔයාලට මේ දුරකථනය හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඩයිනෝසර් පෙට්ටිය ඩයිනෝසර් ප්ලැටිනම් පෙට්ටියක දාපු ෆෝන් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ ෆෝන් එක මිලදී ගත්තොත් ඇත්තටම මේ ෆෝන් එක වටිනාකම වෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 9.4ක්. අංක 1. Falcon Supernova iPhone 6 Pink Diamond. Falcon දුරකථන ආයතන විසින් නිපදවූ මේ ෆෝන් එක ලෝකයේ මිල අධිකම දුරකථන විදිහට වාර්තාව හිමි වෙලා තිනවා. ඇත්තටම මේ දුරකථනය සම්පූර්ණයෙන්ම කැරට් 24 රත්තරන් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ දුරකථනයේ පිටුපස කැරට් 52.3ක් තරම් අතිවිශාල වූ දියමන්තියක් ඔබවලා තිනවා. ඒ වගේම මේ සම්බන්ධ පොඩි කටකතාවක් තියෙනවා. ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙච්ච මුකේෂ් අම්බානි කියන පුද්ගලයා තම මිරිඳවන නීටා අම්බායන්ට මෙම වර්ගයේ දුරකථනයක් ටෑග් දීලා තියෙයි කියලා සඳහන් වෙනවා. ඇත්තට මේ පිළිබඳව මම ඇත්ත නැත්නම් දන්නේ නැහැ. ඒ ගැන වාර්තා වගේම ගොඩක් දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ දුරකථනයේ වටිනාකම වෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 48.5ක්. ඉතින් මේ තමයි මෙතෙක් බිහි වෙච්ච මිල වැඩිම ෆෝන්ස් ටික. ඉතින් ඔයාලා මීට වඩා මිල වැඩි ෆෝන්ස් ගැන දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ෆෝන් වලින් ඔයාලට වැඩිපුරම හිත ගිය වැඩිපුරම කැමැත්ත කැටිච්ච ෆෝන් එක මොකද්ද කියලා පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ ගැන ඔයාලට මොකද හිතන්නේ? ඒ ගැනත් පල්ලෙහා ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම අලුතෙන් මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට ඒක notification එක කරා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තවත් මේ වගේ වටිනා වීඩියෝකින් ඔයාලා හම්බ වෙනකන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.